පසුගිය දෙසැම්බර් 31වනදා සිට බලපැවැත්වෙන පරිදි ලබා දී ඇති බදු සහන ප්‍රතිලාභවල විශේෂයෙන් සිල්ලර තොග සහ ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැඩ් බදු අඩු කිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයින් වෙත නොලැබෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඉදිකිරීම් ද්‍රව්‍ය, රූපලාවන්‍ය හා දෛනික පාරිභෝගික ද්‍රව්‍ය, ඇඟලුම්, පාසල් පොත් සහ තවත් භාණ්ඩ රසක් බදු සහන හිමි වූ ද්‍රව්‍ය අතරට ඇතුළත්. එහෙත් අදාළ ප්‍රතිලාභ පාරිභෝගික ජනතාවට නිසි පරිදි ලැබී නැහැ. සිල්ලර වෙළඳුන් රසක් දැනුම් දී ඇත්තේ තොග බෙදා හරින්නන් එම ප්‍රතිලාභ තමන්ට ලබා නොදෙන බවයි. තොග බෙදා හරින්නන් සහ නිෂ්පාදකයන් කිහිප දෙනෙකු සාධාරණ වෙළඳාම හා තරඟකාරී භාවිතයන්ට ගරු නොකරමින් වෙළඳ පොළ තම පාලනයට නතුකරගෙන සිටින බවට ඔවුන් පැමිණිලි කර තිබෙනවා. ජනාධිපතිතුමා පාරිභෝගික අධිකාරියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ මේ තත්ත්වය සමීපව අධීක්ෂණය කරන ලෙසයි. බදු අඩු කිරීමේ පූර්ණ ප්‍රතිලාභ පොදු මහජනතාවට ලබා දෙන බවට සහතිකවන ලෙස ව්‍යාපාරික ප්‍රජාවට, ආනයනකරුවන්ට, තොග සහ සිල්ලර බෙදාහරින්නන් වෙත අවධාරණය කෙරෙනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් අප ව්‍යාපාරිකයන් සහ පාරිභෝගික ජනතාවගෙන් අදහස් විමසීමක් කළා. අතරම දන්නේ මේ බදු සහන ඉතාමත්ම වැදගත්. සම්පූර්ණයෙන්ම ඒ සහනය මේ වන විටත් අපේ පාරිභෝගික ප්‍රජාව වෙත ලබා දෙනවා. ඒක මම හිතන විශාල රුකුලක් වෙනවා. ටැක්ස් එක අඩු කරලා කස්ටමර්ට පාරිභෝගික උපරිම වැට් බද්ද ඔක්කොම අඩු කරලා තමයි බිල් කරලා ඉන්වෙස්ට් කරලා දෙන්නේ. රජයේ කියන විදිහට අපි හැම සැලසුමක්ම කරලා දීලා තියෙනවා. රජයේ පාරිභෝගිකයන්ට මේ වගේ සහනයක් ලබා දෙන එක ඇත්තටම හොඳයි. බදු උන අඩු වෙච්ච එකෙන් නම් අපිට නම් කිසිම ඉෆෙක්ට් එකක් නැහැ. ඒකම නෝර්මල් මට නම් තේරෙලවත් නැහැ දැනට නම්. පාරිභෝගික විදිහට නම් තාම එහෙම දැනෙන්නේ නැහැ. හොඳයි ඉතින් මේ සහනය දුන්න එක ඒක අපිට දැනෙනවා ගොඩක් ඇඟට දැනෙනවා. ඇත්තටම දැන් මේ දෙන බදු සහන වලින් පාරිභෝගික විදිහට හිතනට වඩා බඩු ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්. තාම නම් හරියට දැනෙලා නැහැ. ලොකු වෙනසක් නම් නැහැ හැබැයි. ඒක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අතර ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරික ස්ථාන රසක් අද පරීක්ෂාවට ලක් කළා. බදු සහන පාරිභෝගික ජනතාවට ලබා දෙන්නේද යන සොයා බැලීම අරමුණයි. බදු සහන එලෙස ලබා නොදෙන ව්‍යාපාරික ස්ථානවලට ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙසට මෙහිදී අවවාද කෙරුණා. ව්‍යාපාර 11ක් හම්බුණා. ඒ රජයේ කියාපු ප්‍රතිපත්ති තුළම වැඩබද්ද අඩු කරලා ඒක ඒ සහනය පාරිභෝගිකයන්ට ලබා දෙනවා අපි දැක්කා. නමුත් සමහර ආයතන ඒ කාර්යය හරියට කරලා තිබුණේ නැහැ. නමුත් අපි ඒගොල්ලන්ට කිව්වා මීට පස්සේ ඔයගොල්ලෝ මේ ක්‍රියාදාමය හරියට ක්‍රියාත්මක කරලා වැඩ බද්දේ සහනය පාරිභෝගිකයන් ළඟා කර නැත්නම් අපි නැවතත් ඔයගොල්ලෝ බලන්න ආපෝතව සුමනද්ද කියනවා. ඒගොල්ලෝ ඇත්තසම අපි අවවාදෙ පිළිගත්තා.